රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය මූලික ප්‍රතිපත්තිමය හරයන් පිළිබඳව අපේ කිසිම විරෝධයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයේ දක්ෂිනාංශික ආර්ථික මතය විශ්වාස කරපු සහ විශ්වාස කරන ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින අය. නමුත් දෛවයේ සරදම කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියපු කට්ටිය, රනිල් වික්‍රමසිංහ මහත්මයාට හොරා කියපු කට්ටිය, රනිල් වික්‍රමසිංහ මහත්මයාට මහ බැංකු කැඩුව එතුමා කියලා කියපු කට්ටියම තමයි අද එතුමාගේ වටවන්දනාව යන්නේ ගැන ඒ දෛවයේ සරදම ගැන අපිට පොඩි පොඩි මේ සතුටකුත් තියෙනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම. නමුත් මුලාසනේ මන්ත්‍රීතුමනි මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන් මූලික ප්‍රතිපත්තීන් කොපමණ සාර්ථකත්වයේ තිබ්බත් අද මේ රටේ සාමාන්‍ය මහජනතාව ජීවත් වෙන්න තියෙන අභියෝගයන් වලට ඉදිරි මාස 4 විසඳුම් ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම කොළඹ අගනගරයේ ඉන්න නාගරික වතු නිවාසවල ජනතාව අද එදිනෙදා ආදායම නැතුව තුන් වේල කාපු මිනිස්සු දෙවේල කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙවේල කාපු මිනිස්සු එක වේලක් කාලා ලෙව කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට විසඳුම් ලබා දෙන විදිය නැහැ. අද විශේෂයෙන්ම මේ රටේ ලක්ෂ 12කට ආසන්න ත්‍රිවිල් රට රීදුරු මහත්මරුන්ට සතියකට ලීටර් 5ක් දීලා ඔවුන්ට අම්බ කරන්න පුළුවන් රුපියල් 3000යි ලාභය සතියටම. ඒකට දවසර 500ක්වත් නැහැ. ඔවුන්ට මේ ඔවුන්ට විසඳුම් ලබා දෙන විදිය මේක කියලා නැහැ. පෙට්‍රල් පෝරිම නැති කරන්නේ කොහොමද? ඒ වගේම තුන් වේල කාලා ජීවත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව එතුමා මේක සඳහන් කරලා නැහැ. හැබැයි මේකේ මේ අංක වල දත්ත විද්‍යාවක් කරලා තියෙන පාටක් පේනවා. මොකද හේතුව එතුමාලා සඳහන් කරලා තියෙනවා මේ අයවැය පවුල් 61000කට රුපියල් 10000 ගන්න දෙනවලු. යුනිසෙෆ් සංවිධානයේ දත්ත අනුව මේ රටේ දරුවන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ළමා මන්ද පෝෂණයෙන් පෙළෙනවා. එතකොට මේ පවුල් 61000න් ළමයි 4 දෙනෙක් එක පවුලක ඉන්නවා කියලා කිව්වත් 240000කට තමයි දෙන්නේ. එතකොට අර අනිත් පැත්තෙන් අර සම්ප්‍රදායික පෝට්ටු කාඩරයකට කේට කරන්න සමෘද්ධිය රුපියල් 2500කින් වැඩි කරන ගමන් මේ 61000 කවුද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ 61000 තෝරගන්නේ කොහොමද කියන එක අපිට තියෙනවා. ඒක අනාගතේ පෝට්ටුවයි අලියයි එකතු වෙලා තරම් කරන මැතිවරණයක් ඉලක්ක කරගෙන දාපු එකක්ද කියන එකත් අපිට අහන්න වෙනවා. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන්ම මේ අපි කියන්න ඕනේ දැන් මේ අයවැයේදී එතුමාලා කියනවා පරණ දේවල් අමතක කරනලු. පරණ දේවල් කොහොමද මේ අමතක කරන්නේ? පරණ දේවල් අමතක කරන්න කියලා කියන්නේ 2010 2015 කාලේ ආදායම් නැතුව නෙළුම් කුළුණ හදන්න, මත්තල ගුවන් තොටුපළ හදන්න, සූර්යවා ක්‍රීඩාංගණ හදන්න, ඩොලර් වලින් මාටිය ගහන්න, ගත්තු ණයවල විපාකේ අපිට අමතක කරන්න කියලාද කියන්නේ? ඒ ණයවලට වග කියන්න ඕන අයව මේ අතරංග උඩ ගන්න එක නවත්තන්න කියලාද කියන්නේ? ඒගොල්ලන්ගෙන් ඒවා අය කරගන්න තියෙන එක නවත්තන්න කියලාද කියන්නේ? එහෙම නමතක කරන්න බෑ. මේවා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් හොරා කාපුවා. ඒ නිසා 2010 2015 කාලේ හොරා කාපුවා නිසා තමයි මේ ආර්ථිකය පුපුරන්න පටන් ගත්තේ. නමුත් 2015 2019 කාලේ යහපාලන ආණ්ඩුව ගත්තු නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා තමයි මේ පිපිරණ එක ප්‍රමාද වුණේ. අන්තිමේදී මොකද වුණේ? මේගොල්ලෝ ආවා. ඔය වගේම තමයි සුරංගනා කතා කියලා ආවේ. ආපු ගමන් ගජමිතුරන්ට බදු සහන දුන්නා අවුරුද්දකට බිලියන 800ක්. එතකොට රාජ්‍ය ආදායම නැති වුණා. ඒ නැති වෙච්ච ගමන් සල්ලි අච්චු ගහන්න ගත්තා. සල්ලි අච්චු ගහනකොට අධි උද්දමන තත්ත්වයක් ආවා. එතකොට බඩමිල වැඩි වුණා. ඒ එක්කම ඩොලර් එක බලෙන් අල්ලගත්තා. ඩොලර් එක බලෙන් අල්ල ගැනීම නිසා තමයි විදේශ ශ්‍රමිකයෝ සල්ලි යවෙ නැත්තේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂගේ උද්දච්ච ප්‍රතිපත්ති නිසා තමයි මේ ආර්ථිකය මේ තරම් දුරට පුපුරලා ගියේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕන විසඳු දෙන්න. මේ ආයවැය වර්තාව තුළ ප්‍රශ්නේ අවබෝධ කරගත්තු ආකාරයක් පේන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා දක්ෂිනාංශික ආර්ථිකව මතේ නියෝජනය කරන එතුමාට නොවැම්බර් මාසේ ආයවැයදී හරි ප්‍රශ්නය හරියට ඇඩ්‍රස් කරලා මේක ගේන්න කියලා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තියෙන වැරදි, මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත්තු වැරදි තීරණ, ඒවා මේක ඇඩ්‍රස් කරන්න ඕන. ඒ නිසා අනිත් පැත්තෙන් මේ ප්‍රශ්නයට වා කියන්න ඕන මූලික දෙන්න ඕන නම් කරන්න. සල්ලි අච්චු ගහුවේ කවුද? මේ සල්ලි අච්චු ගහුවේ නිවාඩ් කබ්‍රාල් කියන ආර්ථික ඝාතකයා. දැන් මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය වක්කීම තිබ්බට ඒගොල්ලෝ සොයන්ව ඩිෆෝල්ට් වෙන තත්ත්වර පත් මේ රට පත් කරේ. ඒ වගේම මුදල් අච්චු ගන්න තීරණය කරලා ට්‍රිලියන 2 ගානකට වැඩි ප්‍රමාණයක් අච්චු ගහලා උද්දමනය වැඩි කරලා මේ රටේ තුන් වේල කන ජනතාව හිඟන්නම් බවට පත් කරේ බැසිල් රාජපක්ෂයි ආර්ථික ඝාතක නිවාඩ් කබ්‍රාලි. මේ රෙදි අදගෙනත් දන්නේ නැහැ මේගොල්ලෝ දැන් මේ කතා කරන්නේ. එනිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අපි විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ මේ මේගොල්ලම තමයි මේ ගිය අවුරුදු නොවැම්බර් මාසේ මොළහතානෝ ඇවිල්ලා
මොළහතානෝ ඇවිල්ලා බොරු දත්ත විද්‍යාවන් දාලා ඔය වැය වැය ඉදිරිපත් කරනකොට අප්පුඩි ගැහුවේ. අද දෛවයේ සරදම තමයි බැසිල් රාජපක්ෂගේ බොරු අයවැය යම්තාක් ප්‍රමාණයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිවැරදි මාතකට ගන්න හදනකොටත් මේගොල්ලෝ කඩේ යනවා. ඕක තමයි ප්‍රතිපත්තිය නැතිකම. මොළේ අමාරුවක් තියෙන මොකද කියලා අහපු කට්ටිය අද කඩේ යනවා. ඕක තමයි ප්‍රතිපත්තිය නැතිකම. ඒගොල්ලෝ කියන දේ හැමෝම පිළිගන්න ඕන කියන එක. ඒ නිසා අද තව බොහෝ කරුණු කාරණා තිබ්බත් විශේෂයෙන්ම කියන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහත්මයා උදේ කියනවා 1983 කලබල කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු දෙමළ ජනතාවගේ ගෙවල් පිච්චුවේ 1989 භීෂණයක් ඇති කරේ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු. ඔය කියන ප්‍රසන්නගේ නම කප්පම් ප්‍රසන්න. කප්පන් නඩුවකට උසාවින් අත්හිට වූ සිරදඬුවම් ලැබ පුද්ගලයෙක් අද මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. එතුමට 89 දේවල් දැනගන්න ඕන නම් පුටු දෙකක් එහා පැත්තෙන් ඉන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අහන්න ගිහිල්ලා කොහොමද 89 හැන්ඩල් කරේ කියලා. අදත් මේ අය දෙවෙනි වතාවටත් මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා ඒගොල්ල ගුණවර්ණනා කරන්නේ මොන පදරමින්ද? වැඩි ඕනේ ප්‍රසන්න රණතුංග මහත්මයා ටිකක් මේ වම්පැත්තට හැරුණේ නම් ලොකු ගේමතුමා දන්න කතන්දරේ හොඳටම නේද? ලොකු ගේමතුමා එතුමාගෙන් හොඳ ටියුෂන් එකක් ගන්න පුළුවන් ප්‍රසන්න රණතුංග මහත්මයාට ඒව හැන්ඩල් කරේ මොකද්ද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳව තව දීර්ඝව කතා කරන්න යන්නේ දැන් එතුමා මම දන්න එතුමා රාජපක්ෂලාගේ උදාහසරත් ලක් වෙලා තියෙන ලාවේ වැඩි නිකම් පොඩ්ඩක් එතුමා මිරිකලා අසරණ කරලා අනාථ කරලා දාන්න හොඳ නැහැ කියලා ඉවරලා. තව වෙනස් දෙකක් තියෙනවා. ඒ නිසා මුලහසනේ ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම කණිජ තෙල් ඇමතුමාගෙන් නැවත ඉල්ලීමක් කරනවා. මේ ත්‍රිවිධ රත මහත්වරුන්ට සතියට ලීටර් 5ක් දෙන එක අවම වශයෙන් ලීටර් 25ක් දෙන්න. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා එතුමාගෙන් කුලී රට රීදුරු මහත්වරුන්ට මෝටර් බයිසිකල් වල යන කට්ටියට මීට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න. වාහනවල රැකියාවලට යන උදවිට නෙමෙයි මේ තමන්ගේ කුලී වාහනය හෝ ත්‍රිවිල් එක හෝ බයික් එක හෝ රැකියාවක් කරගෙන ඒකෙන් ජීවත් වෙන ඒකෙන් තමන්ගේ දරුමල්ලන්ව පෝෂණය කරන අයට මීට වඩා තෙල් ප්‍රමාණයක් ලබා දීලා ඒ අයගේ ජීවිතය ශක්තිමත් කරන්න කියලා මම ඉල්ලා හිටනවා. මොකද හේතුව එහෙම නොවුනොත් ඔවුන්ට කන්න බෑ වගේම ලීසින් වාරිකය ගෙවන්න බෑ වගේම ඒ වගේ ඔවුන්ගේ දරුමල්ලන්ව ඉස්කෝලේ යවන්නත් බැරිලා තියෙනවා. ඒ නිසා ඒ වගේම තමයි අද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 85,000ක් මේ රට පුරා ඉන්නවා. ඔවුන්ට දෙනවා කියපු මොරටෝරියම් එක 7,000ක්වත් දීලා නැහැ. ඒ වෙනුවට ඒ කාලය තුර එකතු වෙච්ච පොලිය අද ප්‍රාග්ධනයට කැපිටල් එකට එකතු කරලා නැවත ලෝන් එක රීෂෙඩියුල් කරලා ඉහළ පොලියකට දාලා තියෙනවා. එතකොට එයාට ගෙවන්න බෑ. එයාට ගෙවන්න බැරුව නම් මොකද වෙන්නේ? බැංකු පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක් වෙන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඊළඟ නොවැම්බර් මාසේ ආයව එන්න කලින් මේවට විසඳුම් දාලා ආර්ථිකය හරි මහවතර ගන්න. මොකද ඉහළ පෙළේ සමාගම් වලට මේව ඔපචුනිටීස්. ඔවුන්ට සර්වයිව් වෙන්න පුළුවන්. ඔවුන්ට බදුසහන ලබා දෙලා තියෙනවා. හැබැයි සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයන් වැටුණොත් එයින් ජීවත් වෙන පල්ලෙහා ආදායම් ලැබෙන සමාජයේ බිම්මට්ටමේ ජනතාව වැටෙනවා. මොකද හේතුව දැන් කරන් බිලත් වැඩි කරලා තියෙනවා. වතුර බිලත් වැඩි කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායම ඊළ ගිහිල්ලා නැහැ. ඒව ගෙවන්නත් ඕන. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් බඩගින්නේ ඉන්න ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ළමයි ටියුෂන් යවන්න නතර කරන්න වෙනවා. ඉස්කෝලේ යන එක නතර කරන්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා සිටින්. නැවත වතාවක් අපි මතක් කරනවා දැන් මේ මොළේ අමාරු නැහැ කියපු කට්ටිය රනිල්ව හිරේ දානකම් අපිට නිින්දයක් නැහැ කියපු කට්ටිය රනිල් වික්‍රමසිංහ හොරා කියපු කට්ටිය මහා බැංකුව කැඩුවේ රනිල් වික්‍රමසිංහ කියලා කියපු කට්ටිය අද එතුමාට කඩේ යන විදිය පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද හේතුව එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ දක්ෂිණාංශික ආර්ථික ආයවයක් මේ වාමාංශික කුහකය ඒකට සහයෝගය ලබා දීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා. ස්තුතිගරු මන්ත්‍රීතුමා.